සුබ දවසක් කියලා පිළිගන්නවා තිනත ලංකා YouTube නාලිකාව වෙත ඔබ සියලු දෙනාව. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පූජනීය ස්ථානයක් ගැන. ඒ තමයි අලුත දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත පුරවරයේ තියෙනා වූ ඓතිහාසික පත්තිනි දෙවලක් ගැන. මේ පත්තිනි දෙවල අගලවත්ත කපුගම් ප්‍රදේශයේ පිහිටාද වෙන්නේ. මේ දෙවල පිළිබඳව කිවහොත් ඈත අතීතයට දිව යනවා. බොහෝ විට මේ ප්‍රදේශයේ එකල හිටියා වූ වීදිය බණ්ඩාර සෙනවිතුමාගේ කාලයේ සිට පැවතගෙන එනා වූ දෙවලක් කියලා ජන ප්‍රවාදයේ බොහෝ වෙලාවට තියෙනවා. ඉතින් මේ දෙවල තමයි ඓතිහාසික හුරුළු ගෙදර පත්තිනි දෙවල. මේ දෙවලේ පහුගිය දවසක විශේෂ කාර්යයක් කරනවා. ඒ තමයි එදා තිබුණු පත්තිනි පිළිම වහන්සේ වෙනුවට නව පත්තිනි පිළිම වහන්සේ නමක් නිර්මාණය කරා. ඒ නිර්මාණය කිරීමත් එක්ක අපි මේ ගැන හොයා බලන්න හිතුණා. ඉතින් අද දවසේ අපි කතා බහට ලක් කරන්නේ මේ දෙවල මේ වෙනකොට බලා කියාගෙන වැඩ කටයුතු කරන්නා වූ රෝහිත පුෂ්පකුමාර මහත්මයාත් එක්ක. ඉතින් ඔබතුමාට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. රෝහිත මහත්මයා, කොහොමද මේ දෙවලට සම්බන්ධ වුණේ කියනවා? කපුගී කියන පරම්පරාවෙන් ආරම්භ වුණු දේවස්ථානයක්. දැන්ට මං මෙම දෙවල බාරගෙන වැඩ කටයුතු කරමින් යනවා. මේ දෙවලේ පුරාවෘත්ති කොහොමද ඔබ දන්න ආකාරයට? මගේ තාත්තා මට කියලා තියෙන විදිහට මේ දෙවලට අවුරුදු 700ක් 800ක් විතර ඉතිහාසයක් තියෙන දේවාලයක් තමයි මේ හුරුළු ගෙදර පත්තිනි දේවාලය. මේ කපුගම පත්තිනි දේවාලය මුල් කරගත්තා වූ තවත් දේවාල කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ අගලවත්ත පුරවරේ අවට තියෙන ගම්මාන කිහිපයක තියෙනා වූ දේවාලය. මේ පැත්තෙන් ගත්තොත් මතුගම වැලිපැන්න පත්තිනි දේවාලය, මතුගම ගුරුදොළ පත්තිනි දේවාලය, ඒ වගේම ලත්පදුර පඤ්ඤාසේනේ තියෙන පත්තිනි දෙවල, ඒ වගේම මොරපිටියේ තවත් දෙවලක් මේ වගේම පිහිටා තිබෙනවා. ඉතින් මේ දෙවල මුල් කරගෙන තමයි මේ දෙවල වල වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ දේවාලයේ විශේෂත්වය තමයි සෑම අවුරුද්දකම පහේ දෙවල් මඩ උත්සවයක් තියෙනවා. මේ දෙවල් මඩ උත්සවයේ සිදු කරන්නේ මේ අවට ගම්මානවල ජනතාව දුක් මහන්සියෙන් ගොවිතැන්පත් කරලා ඒ අලුත් සහල් මංගල්‍යය දෙක්ක තමයි මේ මඩු මංගල්‍යය තියෙන්නේ. පත්තිනි මෑණියන් මුදුන්පත් කරවාගෙන දෙවල් මඩු උත්සවය පවත්වනවා. වගේම එතනදී විශේෂ කාර්යයන් කිහිපයක් තියෙනවා. ඉතින් මේ මඩු ශාන්ති කර්මයේදී පළවෙනි දවසේ දේවදානයකුත්, පහවෙනිදා සවස් භාගයේ සිට පසුදා අලුයම වෙනතෙක් දෙවල් මඩු නැටීම, විවිධ ශාන්ති කර්ම සමගින් තුන්වෙනිදා උදෑසන පඬුරු දැමීමක් තමයි සිදු කරන්නේ. ඉතින් ඈත අතීතයේ සිට ඒ කාර්යභාරය දේවකාර්ය එලෙසම පවත්වාගෙන යනවා. පහුගිය කාලයේදී කොවිඩ් උදුරත් එක්ක ප්‍රධාන වශයෙන් ගම්මානවල ජනතාව එක්රැස් නොවුණත් මේ ස්ථානයේ ඒ ශාන්ති කර්ම එලෙසම පවතිනවා. ඉතින් මේ දෙවල මේ වෙනකොට ඔබ බාරගෙන කටයුතු කරනවා. පහුගිය දවස්වල අලුතෙන් පත්තිනි මෑණියන්ගේ පිළිම වහන්සේ, ඊශ්වර දෙවිහාමුදුරන්ගේ පිළිම වහන්සේ වගේම මේ දෙවල ප්‍රචාරස්කරණය කරා. මේ වට දායකත්වය දක්වන්නේ කවුද? මට මෙතෙන්ට එන බැතිමතුන් සියලු දෙනාම මේ පිළිම වහන්සේලා ඇඹීම සඳහා දායකත්වය ලබා දුන්නා. ඉතින් මේ දෙවලේ ප්‍රචාරස්කරණය කටයුතු කරන්න, මේ දෙවල වන්දනාමාන කරන්න, පිහිට පතාගෙන ඉන්න බැතිමතුන් තමයි මේ දෙවල ප්‍රචාරස්කරණය කරන්න හැමදාම උදව් කරේ. මෙහි තව තවත් කරන ඉදිකිරීම් වලට උදව් කරන්න එයාටත් පුළුවන්. ඉතින් ඒ වගේම මෙහි තියෙනා වූ ඓතිහාසික වටිනාකමත් එක්ක මෙම දෙවලේ තියෙනා වූ පිහිට ගන්න පුළුවන්. ඒ වගේම මෙහි බාරහාර කටයුතු, ශාන්ති කර්ම කටයුතු වගේ දේවල් ඔබ සියලු දෙනාට ඉෂ්ටින්ද කරගන්න පුළුවන් මේ ස්ථානට පැමිණියොත්. ඉතින් ඉදිරි කටයුතු ඒ විදිහට කරගෙන යන අපේ රෝහිත පුෂ්පකුමාර මහත්මයා ඔබට ඒ සහාය ලබා දෙයි. මේ දෙවලේ පත්තිනි මෑණියන්ගේ පිළිම වහන්සේ නිරාවරණය කිරීම, ඒ කටයුතු ඉෂ්ටින්ද කරේ කොහොමද කියලා අපි තවත් වීඩියෝකින් ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙමින් අදට සමුදෙනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.